නිදස් විසියගේ ඕලෙවල් කරන්න බලාගෙන ඉන්න නංගිලා මල්ලිලාට තමයි අද මම වීඩියෝ එක අරගෙන ආවේ. 2021 ඕලෙවල් එක්සෑම් එක ගැන මම දාලා තිබ්බ පෝස්ට් එකට ගොඩක් නංගිලා මල්ලිලා කමෙන්ට් කරලා අහලා තිබුණා ඕලෙවල් එක්සෑම් එකට හරියට පාඩම් කරන්න ඕන විදිය කියලා දෙන්න කියලා. ඉතින් ඒක නිසා මම හිතුවා අද වීඩියෝ එකේ ඔයාලට 2021 ඕලෙවල් එක්සෑම් එකකට ඒ නමයක් ගන්න වැඩ කරන්න ඕනේ කොහොමද කියලා කියලා දෙන්න. ඉතින් එහෙනම් වැඩි කතා නැතුවම අපි යමු අද වීඩියෝ එකට. පළවෙනි එක තමයි ඔයාලා ඔයාලට තියෙන විෂයන් නමයටම අවධානය යොමු කරන්න ඕනේ. සමහර වෙලාවට ඔයාලා වැඩිපුරම පාඩම් කරන්නේ විෂයන් දෙක තුනක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාලා ඒ විදිහට විෂයන් දෙක තුනක් වැඩිපුර පාඩම් කරොත් සමහර වෙලාවට අනිත් විෂයන් ෆේල් වෙන්න එහෙමත් නැත්නම් අඩු ලකුණු ප්‍රමාණයක් ලැබෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණාම සමහර වෙලාවට අර ඔයාලා ලේසි කියලා හිතන් ඉඳලා බලන්නේ නැති විෂයන් වලට ලකුණු අඩු වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් ගොඩක් ලොකු අපරාධයක් වෙනවා. ඒක නිසා ඔයාලා හොඳට දැනගන්න ඕනේ මේ විෂයන් නමයම හරියට සමබරව බලා ගන්න. ඉතින් ඔයාලට විද්‍යාව, ඉතිහාසය, ගණන් වගේ අමාරු විෂයන් තියෙනවනම් ඒ විෂයන් වලට වැඩි කාලයක් යෙදුවට කමක් නැහැ. හැබැයි ඔයාලා ලේසි කියලා හිතන් ඉන්න විෂයන් ඔයාලා අතරින් පතර බලන්න ඕනේ. ඒ විෂයන් වල තියෙන හැම කරුණක්මත් ඔයාලා කියවලා ඒ දේවල් හොඳට පාඩම් කරලා තියෙන්න ඕනේ මේ ඕ ලෙවල් එක්සෑම් එකට ඒ නමයම ගන්න ඕනේ නම්. දෙවෙනි එක තමයි මේ විෂයන් වල තියෙන කරුණු කටපාඩම් කරන්නේ නැතුව පුළුවන් තරම් තේරුම් ගන්න බලන්න. මොකද ඔයාලගේ මේ විෂයන් නමේ තියෙන හැම පාඩමක්ම හැම කරුණක්ම ඔයාලට කටපාඩම් කරලා ඉගෙන ගන්න බෑ. ඔයාලට අනිත් එක කටපාඩම් කරන්න වල හිතනවට වඩා ගොඩක් ලොකු වෙලාවක් යනවා. ඊට වඩා අඩු වෙලාවකින් ඔයාලට ඒ දේවල් පාඩම් කරන්න පුළුවන් ඔයාලා ඒ දේවල් හරියට තේරුම් ගත්තොත්. ඉතින් ඒ වගේම තමයි ඔයාලා එක්සෑම් එකට ලියන්න ගිහිල්ලා ඔයාලේ කටපාඩම් කරගෙන ගියපු දේවල් ඔයාලට අමතක වුණොත් එහෙම ඔක්කොම ඉවරයි. ඔයාලට මුකුත් ලියා ගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි ඔයාලා හරියට තේරුම් අරගෙන පාඩම් කරොත් එහෙම නෙමෙයි ඔයාලට හිතලා වුණත් උත්තර ලියන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට තේරුම් ගන්න මොනවා හරි අමාරු කොටස් තියෙනවා නම් ඒ දේවල් ඔයාලගේ එදිනදා ජීවිතයට දාගෙන ප්‍රැක්ටිකලි හිතලා බලන්න. එහෙම බැරි නම් කරලා හරි බලන්න. තුන්වෙනි එක තමයි පුළුවන් තරම් පාස් පේපර්ස් කරන්න. ඉතින් මේක ගොඩක් වැදගත් දෙයක්. මොකද ඔයාලා පාඩම් කරන්න විතරක් වැඩක් නැහැ. ඔයාලට එක්සෑම් එකට ගිහිල්ලා කටින් කියන්න නෙමෙයිනේ තියෙන්නේ. ඔයාලට තියෙන්නේ පේපර් එකක් ලියන්න. ඉතින් ඒක නිසා ඔයාලා හෙදරදී පාස් පේපර්ස් අරගෙන ඒ වගේම හරියට වෙලාව තියලා ඒ පේපර්ස් වලට උත්තර ලියන්න බලන්න. ඒක එක පැත්තකින් ඔයාලට රිවිෂන් එකකුත් වෙනවා. ඉතින් ඔයාලා පුළුවන් තරම් ආපස්සට පාස් පේපර්ස් අරගෙන මේ විදිහට කරන්න ඕනේ. ඔයාලා ළඟ තියෙන හැම පේපර්කම කරලා ඉවරනොත් ඔයාලා ආයෙ ආයෙ හරි කමක් නැහැ ඒ පේපර්ස් කරන්න ඕනේ. එතකොට ඔයාලට හොඳ අවබෝධයක් එනවා කොහොමද ප්‍රශ්න අහන්නේ, ඔයාලගේ පාඩමේ තියෙන මොන මොන කොටස් වලින්ද වැඩිපුර ප්‍රශ්න අහන්නේ කියලා. හතරවෙනි එක තමයි හොඳ ස්ටඩි ප්ලෑන් එකක් හදාගෙන ඒ අනුව වැඩ කරන එක. ඉතින් මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. ඔයාලා ඔයාලට ගැළපෙන විදියට ඔයාලට පාඩම් කරන්න තියෙන විෂයන් අනුව ඔයාලගේ දක්ෂතාවය මත ඔයාලට ඉතුරු වෙලා තියෙන කාලය මත තමයි ඔයාලා මේ ස්ටඩි ප්ලෑන් එක හදා ගන්න ඕනේ. ඉතින් ඒක ඔයාලට ගැළපෙන එක ගොඩක් වැදගත් වෙනවා. ඔයාලගේ අනිත් වැඩත් එක්ක සමබර කරගෙන යන්න ඕනේ නම්. ඉතින් ඔයාලා මේ විදියට හොඳ ස්ටඩි ප්ලෑන් එකක් හදාගෙන ඒකේ විදියට එක්සෑම් ඉවර වෙනකම් හැමදාම වැඩ කරන්න ට්‍රයි කරන්න. පස්වෙනි එක තමයි එක්සෑම් එක ලියන්න ඔයාලගේ ශරීරයත් හැඩගස්ස ගන්න ඕනේ. මේක මම විශේෂයෙන්ම ඔයාලට කිව්වේ මේ දවස්වල COVID-19 තත්ත්වයත් එක්ක ඔයාලා හැමෝම ගෙවල් වල ඉන්න නිසා ටිකක් වැඩිපුර වෙලා සමහර ලාවට නිදා ගන්නවා ඇති. ඔයාලා ටිකක් දවල් වෙලා නැගිටලා ඔන්ලයින් ක්ලාසස් වලට ඉඳලා ගොඩක් රෑ වෙලා වෙන්නේ නැති පාඩම් කරන්නේ. ඒකුර නිදා ගන්නෙත් ගොඩක් රෑ වෙලා වෙන්න පුළුවන්. හැබැයි ඔයාලට එක්සෑම් තියෙන උදේ වෙලාවේ. ඔයාලා ඉස්කෝලේ යන කාලේ නම් ඔයාලා ඉස්කෝලේ යන්න ඕන නිසා හැමදාම උදේ නැගිටලා ඉස්කෝලේ යනවා. ඉතින් එතකොට ඔයාලට මේ එක්සෑම් ලියන එක ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉස්කෝලේ යන්නත් ඔයාලා උදේම නැගිටලා පුරුදු නිසා. හැබැයි දැන් අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සේ ඔයාලා ගෙදර ඉන්න නිසා ඔයාලා හැඩ ගැහිලා ඇද්දී ටිකක් උදේ වෙනකන් නිදා ගන්න. අන්න එහෙමනම් ඔයාලා දැන් ඉඳලම පුරුදු වෙන්න ඕනේ ටිකක් උදෙන් ඇහැරෙන්න. ඒක නිසා ඔයාලා රෑට ටිකක් කලින් නිදා ගන්න. ඉතින් ඔයාලගේ ඒ නිදා ගන්න ඇති තරම් කාලයක් තියලා ඔයාලා නිදාගෙන ටිකක් උදෙන් ඇහැරෙන්න පුරුදු වෙන්න. අන්න ඒ විදිහට උදේම නැගිටලා එක්සෑම් එක ලියන්න පුළුවන් වෙන විදිහට ඔයාලගේ ශරීරයත් හැඩගස්ස ගන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් එහෙම ඔයාලට එක්සෑම් එක ලියන්න යන්න වෙන්නේ නිදිමතින්. ඒක නිසා ඔයාලගේ හොඳම ප්‍රබෝධමත්ම කාලය තමයි එක්සෑම් එක ලියන්න ඔයාලා තියාගන්න ඕනේ.
ඒක නිසා තමයි මම කියන්නේ දැම්ම ඉඳලා ටිකක් උදෙන් නැගිටින්න පුරුදු වෙන්න කියලා. ඊළඟ එක තමයි ඔයාලා පාඩම් කරනකොට ගොඩාක් වෙලා එක දිගට පාඩම් කරන්නත් එපා. එහෙම පාඩම් කරනකොට ඔයාලට කම්මැලි හිතෙනවා එපා වෙනවා. ඔයාලගේ ක්‍රියාශීලී ගතියත් අඩුයි. ඒක නිසා පුළුවන් තරම් ඔයාලා විනාඩි 30ක් 45ක් විතර පාඩම් කරලා පොඩි බ්‍රේක් එකක් අරගන්න බලන්න. මේකට හොඳම ක්‍රමය තමයි පොමොඩෝරෝ ටෙක්නික් කියන්නේ. ඉතින් මේ පොමොඩෝරෝ ටෙක්නික් ගැන මම කීප සැරයක්ම ඔයාලට කියලා තියෙනවා වගේම තමයි ඒකෙන් සම්පූර්ණ වීඩියෝ එකක් ඔයාලට ගෙනත් දීලා තියෙනවා. හැබැයි මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මේ වීඩියෝ එකේ ලින්ක් එකක් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න. අනිවාර්යයෙන්ම ගිහිල්ලා මේ වීඩියෝ එකක් බලන්න. අනිත් එක තමයි ඔයාලා නිදාගන්න කලින් ඔයාලා කරපු වැඩ ටික ආපහු මතක් කරගන්න. රිසර්ච් වලිනුත් පෙන්නලා දීලා තියෙනවා. ඔයාලා මේ විදියට රැට නිින්දට යන්න කලින් එදා දවසේ කරපු වැඩ ටික මතක් කරගත්තොත් එමාලතන් ආපහු කියවලා බලුවොත් ඔයාලට ඒ දේවල් දීර්ඝකාලීන මතකේ තියාගන්න පුළුවන් වෙනවා කියලා. ඒක නිසා ඔයාලා හැමදාම රැයට නිදා ගන්න කලින් ඇඳට ගිහිල්ලා ඔයාලා එදා දවසේ පාඩම් කරගත්තු දේවල් මතක් කරගන්න. වැදගත් කරුණු තිබුණු ඒවා ෆෝමියුලාස් වලට පාඩම් කරපු දේවල් විශේෂයෙන් මතක් කරගන්න. ගොඩක් හොඳයි ඔයාලට නිදා ගන්න කලින් ඒවලගේ ෂෝට් නෝට් එකක් ඉවද්දා මොකක් හරි වගේ නෝට් එකක් හදාගත්තු එක ආපහු සැරයක් කියවන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාලා හිතා ගන්න ඔයාලා අනිවාර්යයෙන්ම ඒ නමයක් ඔලෙවල් එක්සෑම් එකෙන් කොහොම හරි ගන්නවා කියලා. ඉතින් ඔයාලා හැමදාම උදේට නැගිට ගමන් මේක ගැන හිතන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලා රැට නිදා ගන්න යන කලිනුත් මේ ගැන හිතන්න ඕනේ. ඔයාලා උදේට නැගිට ගමන් රැට නිදා ගන්න යන කලිනුත් ඔයාලා අනිවාර්යෙන් ඒ නමයක් ගන්නවා කියලා හිතුවම ඔයාලට එදා දවසේ අතුමත පාඩම් වැඩ ටික කරගන්න ඒක මොටිවේෂන් එකක් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මම අනිවාර්යෙන් ඒ නමයක් ගන්නවා කියලා ලියලා කොලේක ලියලා ඒක ඔයාලා කාමරේ පාඩම් කරන මේසෙ තියෙන තැන විත්තියේ ඉස්සරහින් ගහගන්න. ඒක හැමතිස්සෙම දැක්කමත් ඔයාලා උනන්දු වෙනවා ඒ නමයක් ගන්න මහන්සි වෙලා වැඩ කරන්න. නවවෙනි එක තමයි ඔයාලට මොනවා හරි අමාරු කොටස් තියෙනවනම් ඒ කොටස් ගැන ඔයාලා උදව් ගන්න ඕනේ. ඉතින් මේකෙදි ඔයාලා පාඩම් කරගෙන යනකොට ඔයාලට තේරෙන්නේ නැති දේ ඔයාලා ප්‍රශ්න වලට උත්තර ලියනකොට ඔයාලට අමාරු ඒවා ඒ දේවල් කොච්චර හිතුවත් කොච්චර කියවද ඔයාලට තේරෙන්නේ නැත්නම් කොච්චර බලවත් ඒක හදා ගන්න බැරි නම් අන්න ඒ වගේ තැන්වලදී ඔයාලා බය නැතුව ඒ ගැන උදව් ගන්න ඕනේ. ඔයාලට පුළුවන් ඔයාලගේ යාළුවන්ගෙන් ඒ ගැන අහලා බලන්න. එමත් නැත්නම් ඔයාලගේ ටීචර්ස්ලාගෙන් සර්ලාගෙන් ඔයාලට ඒ තේරෙන්නේ නැති දැන් අහලා ආපහු තේරුම් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් YouTube එකේ තියෙන ඒ ගැන තියෙන වීඩියෝස් බලන්න. Google එකේ සර්ච් කරලා ඒ ගැන වැඩි විස්තර හොයලා බලන්න. සමහර විට එතකොට ඔයාලට තේරෙන්නේ නැති කොටස් ගොඩක් ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි. ඉතින් එක්සෑම් එකට ගිහිල්ලා ඔයාලට තේරුන්නේ නැති තැන් එක එක්සෑම් එකට යනවට වඩා හොඳයි ඔයාලට පුළුවන් හැමදේම පුළුවන් කරගෙන යන්න ඒක. 10 වෙනි එක තමයි හරියට රිවිෂන් කරන්නත් ඕනේ. ඉතින් මේ රිවිෂන් කරනවා කියුවම ගොඩක් අය කරන්නේ අර පාඩම ආයෙ ආයෙ කියවන එක. එහෙම ආයෙ ආයෙ කියවලා ඔයාලා පාඩම මතක් කරගන්න එකත් හොඳයි. හැබැයි ඒක විතරක් කළා මදි. මොකද ඔයාලා පාඩම මතක් කරගත්තට වැඩක් නැහැ. ඔයාලගේ මතකේ තියෙන කරුණු ඔයාලට එළියට ගන්න බැරි නම්. අන්නේ ඒකට හොඳම විදියට තමයි රිවිෂන් එක කරන්න ඕනේ. මොකද ඔයාලා පේපර් එකේදී ඔයාලගේ අර මතකේ තියෙන දේවල් ලියන්න ඕනේ. ඔයාලට පුළුවන් මේකට ෆ්ලෑෂ් කාඩ් චූස් කරගන්න. එහෙමත් නැත්නම් පාස් පේපර්ස් කරන්න, ප්‍රැක්ටිස් ටෙස්ට් හදලා ඒවට උත්තර ලියන්න, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඔයාලට තනියෙන් ඒ දේවල් කරන්න බැරි නම් යාළුවෙක් එක්ක Q&A එකක් වගේ එකකුත් කරන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් අර ඔයාලගේ මතකේ තියෙන දේවල් එළියට අරගන්න. 2021 ගේ ඔලෙවල් එක්සෑම් එක ලියන්න ඉන්න නංගිලා මල්ලිලාට ගොඩක් වැදගත් ටිප්ස් 10ක් මම මේ වෙනකොට ගෙනලා දීලා තියෙනවා. ඉතින් ඔයාලා මේ වෙනකොට අපිත් එක්ක එකතු වෙලා ඉන්න නිසා මම ඔයාලට අද අපේ බෝනස් ටිප් එක දැන් දෙන්න. ඒ තමයි ඕලෙවල් එක්සෑම් එක ගැන ඕන වඩ වඩා ස්ට්‍රෙස් වෙන්න එපා. මොකද ඔයාලා හරියට පහන්සි වෙලා පාඩම් කරොත් එහෙම ඕලෙවල් කියන්නේ ගොඩක් ලේසි එක්සෑම් එකක්. ඉතින් ඒක නිසා ඔයාලා හරියට පාඩම් කරනවා නම් මේ ඕලෙවල් එක්සෑම් එක ගැන බය වෙන්න එපා. ඉතින් මම ඔයාලා හැමෝටම සුබ පතනවා ඕලෙවල් එක්සෑම් එක හොඳට ලියලා ඒ නමයක් ගන්න පුළුවන් වෙන්න කියලා. අද වීඩියෝ එක වගේ ගොඩක් වැදගත් වීඩියෝස් පාඩම් කරන ක්‍රම ගැන කියලා දෙන වීඩියෝස් ගොඩක් ඒවා මම ඔයාලට අපේ B-Free YouTube channel එකෙන් අරගෙන එනවා. ඉතින් ඔයාලා අපේ channel එකට අලුත් නම් මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න දැම්මම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු.